උත්තරේදන්න ඇමතිවරය. ඒම කරලා ගෝටාවේ රාජපස්සගේ පොහොර ප්‍රතිපත්තිය වැඩිදිවුණු කරන්න තුමා කටයුතු කළා. ඒම කරලා මේ රටේ කෘෂිකර්මාන්තය බිින්දුවන වට්ටපු මන්ත්‍රීවරය කැටියට අද එතුමා මේ ගැන කතා කරන ගැන අපි සතුටයනවා. එක්කම සජිත් පේමදස් මේතුමාගේ මව ගැන ඔබතුමා කතා කලා. හැබැ කරුණා කල ඔබතුමා ලිපිය සභාගත කරනවා සභාගත කරනවා කියලා කිව්වට ඒක සභාඒක අපි දන්න ඇට එක පෝර්න් එකෙන් මෙහම පෙන්නුවවා මෙහම පෙන්නවා ඒක සභාගත කලාද කියෙන අපි දන්නේ නෑ. කරු මහිනන්දන්ද අලුත්ගමටතුමා මන්තුමා වගකීමකින් මං සභාගත කර හෙම පදස මහත්මක අත්සනෙන් යුත්ත ලියුම දැන්ගෙට බඩුටිකත් ඒ හවස ගිය මතුරු කොයිල්ලක මතක් කල හරි. එනිසා මම විශේෂයෙන් කියන්නන අද මේ අධිකරන පනත් කීපයක් ගැන කතා කරන මේ වෙලාවේ. අපි ඉස්සල්ලාම මේ ඒ ප්‍රේද අපි මේක පටන් ගත්තේ තවත් අප කීර්තියක් කරගෙන. අර මුලතෙව් මහේස්ත්‍රාත් දිසා විනිසුරු වරය මේ වෙනකොට ඉල්ලා අස්සලා විතරක් නෙමෙයි මේ වෙනකොට රටනුත් පිටත් වෙලා ගිහිල්ලා. එකොට සරත් වීරසේකර කියන මන්ත්‍රීවරයා දේශපාලකයා ඔහු ගිහිල්ලා ඒ ස්ථානයේ අධිකරණමය පරීක්ෂණයක් සිද්ධුවෙන් අවස්ථාවක දේශපාලකෙක් ගිහිල්ලා ඒ විරෝධතා දක්වනෝනං අදහස් දක්වනෝනං අපි මොකක්ද අපේ රටේ අධිකරණ පද්ධතිය සුරක්ෂිතයි අධිකරණ පද්ධතිය අපි ආරක්ෂාය කරනවායි කියලා අපි මොකක්ද දෙන සහතිකය. එක ජාත්‍යන්තරය තුළ අප කීර්තියට පත්වුණ මහේස්ත්‍රාත් අධිකරණයෙක් විනිසුරුවරයෙක් යම් ස්ථානීය පරීක්ෂණයක් කරන්න යනකොට මේ රටේ දේශපාලකය ගිහිල්ලා එතන බලපෑම් කරනවනන්ගේ අධිකරණ ක්‍රියාවලියට බාධා කරනවනම් අධිකරණයට අපහාසයක් කිරීම යටතේ හරින සරත් වීරසේකර මහත්තය වත්තනම් කොට ගන්න ඕනි. නම සිද්ධ වුණේ එක නෙමෙයි ඒ විනිසුරුවරයා ඉල්ලා අස්වෙලා ඔහු මේ වෙනකොට රටනුත් ගිහිල්ලා ඉවරයි. එතකොට ඒකම අපි දැක්කා මේ යෙබරේද ජනාධිපතිතුමා ජර්මන් වල අර බර්ලින් ගෝලිය සමුලුවට ගිහිල්ලා ටීවී ජර්මනි කියන රූපවාහිනි ආයතනයේ සම්මුඛ සාකච්ඡාවක් පවත්වනවා. ඒ සම්මුඛ සාකච්ඡාව පවත්වනකොට මට පුදුම හේතුණා. මේ අර අපිත් එක්ක ඒ කාලේ හිටපු රනිල් වික්‍රමසිංහද එතුමා සම්පූර්ණයෙන් වෙනස් වෙලා එතුමා ප්‍රාස්කු ප්‍රහාරය සඳහා පරීක්ෂණයක් ඉල්ලනකොට එතුමා කියනවා නෑ අපිට විදේශ කණ්ඩායම් අවශ්‍ය වෙන්නේ නෑ ඒක අපි අපේ රටේම අපි කරන්නට ඕනේ. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ එතකොට මේ රටේ මිනිස්සු මේ කරපු පරීක්ෂණ ගැන නඩුත් ඇමතුරුවන්ගේ බඩුත් ඇමතුරුවන්ගේ සියල්ල පරීක්ෂා කරන්නේ මේ රට තුළම හොරුයි හොරුන්ගේ හොරකම් පරීක්ෂා කරන්නේ හොරුම වෙන නිසා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලනකොට ටීවී ජර්මන් නොලදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා නෑ අපි විදේශ සහනය සහාය ලබා ගන්නේ නෑ. එතකොට එතුමා කියනවා අර මානව හිමිකම් කවුන්සලේ රිපෝට් එක මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් නෑ ඒ චෝදනා කිසිවක් පිළිගන්නේ නෑ කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා. අපිට පුදුමයි මේ අර පොද්දල ජයන්තලට ගහනකොට එතුමාගේ බරපතල මිත්‍රයෙක් වෙච්ච ලසන්ත වික්‍රමතුංගල ඝාතනය කරනකොට ඒ වෙනුවට හඬ නගාපු රනිල් වික්‍රමසිංහ මහත්තයාට හද්දේ මේ මොකද වෙලා තියෙන්නේ මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ මේ අපේ හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයාද කොහොමද මේ ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ගෝත්‍රික අදහස් ආවේ කියන එක අපිට පුදුමයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරපු යහපාලනය ගැන කතා කරපු මානව හිමිකම් ගැන කතා කරපු ඒ ප්‍රජාතන්ත්‍රවාදය කතා කරපු රනිල් වික්‍රමසිංහ මහත්තයා ලෝක ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සංගමේ සභාපති වෙලා හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් මේ ජනාධිපති ධූරය ගත්තාට පස්සේ මොකද්ද මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට වෙලා තියෙන්නේ? මට මතක් වෙනවා අර ගිරාපැටවු දෙන්නයි කතාව. එක්තරා ගිරාපැටවු දෙන්නෙක් හිටියා. එක ගිරාපැටියෙක් ගියා අර භාවනා කරන බමුණෙක් ගාවට. තව ගිරාපැටියෙක් ගියා අර හොරු රැලක් ගාවට. අන්තිමට අර බමුණන් ගාවට ඒ තවුස්තම් වඩන තවුසන් ගාවට ගිය ගිරාපෝතකයා බොහොම සාන්ත දාන්ත බොහොම නිවිච්ච ගිරවැක් වුණා. අර හොරු රැල ගාවට ගියපු ගිරාපැටියා සම්පූර්ණයෙන් කුණු හරප කියන තක්කඩි බස් කියන නන්නත්තාර පට්ටපල් ජරා ගිරවෙන් බාට පත් වුණා. එතකොට මේ අපිත් එක්ක හිටපු අර ගිරව රනිල් වික්‍රමසිංහ කියන ජනාධිපතිතුමා එක්ක දැන් අර රාජපක්ෂලා කියන හොරු රැල ගාවට ගියාට පස්සේ මේ මහින්දානන්ද මහත්තයා ඇතුළු ඒ තක්කඩි රැල ගාවට ගියාට පස්සේ දැන් මොකද මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට වෙලා තියෙන්නේ? අර ගිරව් දෙන්නට වෙච්ච දේම අද සිද්ධ වෙලා කියන එක මම මේ අවස්ථාවේදී අපි කියනවා. ඒ නිසා විශේෂයෙන්ම
අද රාජපක්ෂ මහත්තුරුන්ටත් වැඩිය. රාජපක්ෂ මතවාදය ආරක්ෂා කරන රාජපක්ෂ කෙනෙක් බවට පත්වෙලා ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඉතින් සාමාන්‍ය සාධාරණයි දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියන්නේ රනිල් රාජපක්ෂ කියලා. ඉතින් ඒක මම හිතන්නේ රටේ ජනතාව එහෙම කියනක විශේෂයෙන් සාධාරණයි. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියනවා ඔය කෝට් එකට උඩින් තව අපි දැක්කේ නැහැ මේ පාර්ලිමේන්තුවේ කෝට් එකට උඩින් සාටකයක් දාගෙන ඉන්න කෙනෙක් අපි තවම දැක්කේ නැහැ. ඒ නිසා අපි යෝජනා කරනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පොඩි වෙනසක් වෙන්නත් එක්ක ඔය කෝට් එකට උඩින් අර අර ගිරුවාපත්තේ අර කුරහන් සාටකයක් දාගෙන මේ පාර්ලිමේන්තුවට සහ මේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙනවා නම් ඒක බොහොම හොඳයි කියනක අපි මේ අවස්ථාවේදී අපි කියන්න ඕනේ. ඉතින් ඒකම අපි කියන් අර මේක ඇවිල්ලා කබරයා තලගයා වෙන න්‍යාය රනිල් වික්‍රමසිංහ මහත්තයර ජනාධිපතිකම දුන්නා ඒ කඳවුර. එතකොට රාජපක්ෂවරුන් රැකීම ඔහු කරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙක කාල සීමාවක් මට විනාඩි දෙකක් ආපහු අමුතුවෙන් දෙනවා කියලා කිව්වා ගල්ලේගන්තුමා. එතකොට මේ දැන් තලගයා කබරයා කන්න ඕන නිසා දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් ඒ කබරයා තලගයා කරාගෙන මේ ජනාධිපති ධූරය භුක්ති විඳින බව අපිට පේනවා. ඉතින් ඒකම කියන්න ඕනේ. දැන් අපේ පොලිසිය බාර ඇමතිවරයා ටිරන් අලස් මහත්තයා අද පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරුවා සමාජ මාධ්‍ය නියාමනය පිළිබඳව. මේක ගේන්න ඕනේ පොලිසිය බාර ඇමතිවරයා නෙමෙයි, සමාජ මාධ්‍ය තහනම් කිරීමේ වගකීම එක්කෝ මේක ගේන්න ඕනේ එක්කෝ ජනමාධ්‍ය ඇමතිවරයා, එහෙම නැත්නම් මේ ගේන්න ඕනේ අධිකරණ ඇමතිවරයා. දැන් සම්පූර්ණයෙන් සමාජ මාධ්‍ය නියාමනය පිළිබඳව මොකද්ද පොලිසියට තියෙන අයිතිය? එමනම් පොලිසිය හා සම්බන්ධ විෂයපදයට කොහොමද මේක එකතු වෙන්නේ? එතකොට අපි කියනවා කරුණා කරලා මේ පොලිසිය බාර ඇමතිවරයා මේ පනත ගේන එකෙන්ම අපිට පේනවා මේ කරන්න හදන මර්ධනය. මේක පොලිස් රාජ්‍යයක් බවට පත් කරන්න මේක නීති රීති අනපනත් පොලිස් මර්ධනය මේ සියලුම දේවල් තුළ මේවා යටපත් කරන්න හදන බව අපිට මේ අවස්ථාවේදී අපිට පේනවා. ඒකම අවසාන වශයෙන් දැන් ඔය මහින්දානන්ද අලුත්ගමගේ මැතුමත් හිටියනම් හොඳයි. රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක 18කද කොහෙද ඩෙලිගේෂන් එකක් ගියා කියලා කිව්වා එක්සත් ජාතික සංවිධානයේට. අපි අහුවා මොකද්ද කරේ කියන එක. එතකොට අලි සබ්‍රි මහත්තයා අපේ හිටපු අධිකරණ ඇමති, හිටපු මුදල් ඇමති, අධිකරණ ඇමති හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අන්තිමට ගෙදර යවල තමයි නැවැත්වේ. එතකොට මුදල් ඇමතිවරයා හැටියට මේ රට බංකොලොත් කියන ඒ භයානක ප්‍රකාශය කරලා මේ රට බංකොලොත් භාවයේ ප්‍රකාශයට කරපු ලංකාවේ එක මුදල් ඇමතිවරයා දැන් ඒ ඩෙලිගේෂන් එකට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක මොනවද මේ අර 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 ඉන්දියාවයි කැනඩාවයි අතර තියෙන ප්‍රශ්නකට මෙයා මැදිහත් වෙනවා. පණ්ඩිතගම් මංගල සමරවීර මහත්තයලා, ලක්ෂ්මන් කදිරගාමරලා, ජී.එල්. පීරිස් මහත්තයලා බොහොම ලස්සනට හසුරවපු විදේශ ඇමතිකම් මේ ඉන්දියාවයි කැනඩාවයි අතර තියෙන රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නකට මෙහාදයට මොකද්ද තියෙන අමාරුව මේකට කඩදාන්න. අර කතාවක් තියෙනවනේ මූදේ තෝරු මෝරු රන් වෙනකොට හාල් මැස්සෝ මැදට පැන්නාම වෙච්ච වැඩේ කාරල්ලෝ හැදලා තියෙන එහෙමලු. තෝරු මෝරු මැද්දට පැනලා එවුවා ෂේප් කරන්න කිව්වාම ඒ තැල්ල චප්ප වෙලාලු කාරල්ල හැදුනේ. ඉතින් ඒ නිසා මේ ඉන්දියාවයි කැනඩාවයි වගේ රටවල් දෙකක් අතර තියෙන ජාත්‍යන්තර ප්‍රශ්නයකට මේ අපිට පාන් කියා ගන්න බැරිව අපි මේ ඉන්න මේ වගේ රටක මොකද්ද මේ අලිසබ්බි මහත්තයා දාන ටෝක්? ඉතින් අපි අහනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගෙන් ඔබතුමා එක්කගෙන යන ඒ දූත කණ්ඩායම් අතර මේ මෙහෙම අය අරන් ගිහිල්ලා මේ වගේ ප්‍රකාශ කරලා මේ තෝරුමෝරු මැද්දට පැනලා මේ පඬිත කතා කියලා මොකද්ද අපේ රටට අපි ලබා ගන්න ජයග්‍රහණේ? කොහේ රටක් අපිත් එක තරහ වෙනවා? අවසන් කරන්න ගරුමන්තුතුමා කියනවා කරුණා කරලා මීට වැඩිය රාජ්‍යතාන්ත්‍රික වෙන්න, මීට වැඩිය සීලාචාර වෙන්න මේක අපිට තවදුරටත් සෙල්ලම් දාන්න පුළුවන් රටක් නෙමේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ කියන බව ප්‍රකාශ කරමින් මගේ වචන සුවපේ අවසන් කරනවා. බොහොම ස්තුතියි. මීළඟට රිෂාඩ් බදුරුවින් ගරු මන්ත්‍රීතුමා.